සාදු කියන්නක කවුද? බොහොම හොඳයි. පූජක. බොහොම හොඳයි අම්මේ. හරි. පෙරවන් සන්නයි. හොඳයි. හැම දිනාම සාදු නාදයක් පවත්වන්න. පන්සිල් සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියං පිද්ධං සරණං ගච්ඡාමි. ဒුතියං පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියං පි සංඝං සරණං ගච්ඡාමි. තතියං පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියං පි ධම්මං සරණං ගච්ඡාමි. තතියං පි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු කියන්නේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස් සවන කාලෝ අයං භදන්තා. ධම්මස් සවන කාලෝ අයං භදන්තා. ධම්මස් සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස.
නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ ඉද්ද නන්දති පිච්ච නන්දති කත පුඤ්ඤෝ උභයත් නන්දති පුඤ්ඤං මේ කතන්ති නන්දති භීයෝ නන්දති සුඝතිං ගතෝ බණහන්ට සූදානම් වෙන කාරුණික පිඟුතුනි. අපි හැම දෙනාම එකට එකතු වෙලා ලස්සන පිංකමක් සිද්ධ කරන්නයි බලාපොරොත්තුව. පිංකම ධර්ම දානමේ පිංකම. ඒ කියන්නේ හැමෝම දැන් සූදානමින් ඉන්නේ මොකටද? බණ ටිකක් අහන්න. අද මේ ඇවිල්ලා ඉන්න පිරිස අපිට ගොඩාක් දුරයි නේද? මේ පිරිස එකේ කනුව පදවිය පදිංචි පිරිස. අනුරාධපුරේ ඉඳලා කිලෝමීටර 100ක් විතර යන්න තියෙනවා කොහොනේ. يعني අනුරාධපුරේටත් එහා ඉඳලා තමයි ආවේ. දැන් මේ අම්මා මට මතක් කළා එන්න පිටත් තුනේ ඊයේ රෑ 10ට. ඊයේ 10ට තමයි පදවියෙන් පිටත් වුනේ නේද? දැන් වෙලාව අද වෙලාවෙන් 10යි. ඕන්න. ඊයේ ආපු ගමන මේ පින්කමට අද 10ට තමයි බණ ටික අහන්න මෙහෙට සම්බන්ධ වුනේ. ඉතින් විශාල කැපකිරීම. බොහොම ලොකු දුරක්. අනික දැන් මං හිතන්නේ මේ වහින වැස්ස අනුරාධපුරේටත් වහිනවා. නේ ඒ වැහි මැද්දේ තමයි පදවියේ ඉඳලා දුරකතර ගෙවාගෙන ඔයත්වා. ඉතින් මේ මම පෞද්ගලිකවත් සතුටු වෙනවා. හරි. අපි කෙරෙහි විශ්වාසයෙන් ඔබේ මේ පැමිණීම පිළිබඳ. ඒ වගේම මම පෞද්ගලිකවත් ඔබටත් ආශිර්වාද කරනවා. අපි කෙරෙහි විශ්වාසයෙන් අද මෙහෙම දුරක් ගෙවාගෙන පදවියේ ඉඳලා මේ බණ ටික අහන්න පැමිණීම හා සම්බන්ධව. ඉතින් අද මේ පින්කමෙහි දායකත්වයේ දරලා කටයුතු කරන්නේ මේ ඉස්සරහ වාඩි වෙලා ඉන්න අම්මා. ඒ තමයි ඒ විමලාවති මහත්මිය. ඒ වගේම දැනට විශ්‍රාමිකව කටයුතු කරන ආදරණීය ස්වාමි පුරුෂයා ඒ තමයි R.M. රත්න ජෝති මහත්මයා. දරු ඒ වගේම මේ පැමිණි පිරිස එකට එකතු වෙලා කරන පින්කම. ඉතින් විමලාවති අම්මේ ඔන්න මෙතන ඉඳන් තමයි අපි ওই රටටම බණ කියන්නේ. අම්මලා දැන් ටීවී එකේ මෙච්චර දවසක් දැක්කේ අපිව නේද? දැන් අද තමයි ඔන්න අපිව හැබැයි දැක්කේ. මෙතන ඉඳන් තමයි ওই සියලු කටයුතු අපි සිද්ධ කරන්නේ. අද මේ පින්කම සිද්ධ කරලා බලාපොරොත්තු වෙන්නේ නැසී ගිය දෙමව්පියන් නැතුළු පරම්පරාගත මියගිය ඥාතීන්ට පින් දෙන්න. මේ පැමිණි හැමෝගෙමත් මියගිය හැමෝටම පින් දෙන්න මේ පින්කම තුලදී බලාපොරොත්තු වෙන. එහෙනම් ඒක අරමුණක් පින්කමේ. අපේ නමින් මියගිය අයට මොකද්ද? පින් දීම. පින් දීම. ඒ වගේම ආශිර්වාද කරන අයත් ඉන්නවා. ඒ අතර දරු චන්දන කුමාර රත්නායක පුතා ඔබතුමියගේ, සමීර ප්‍රිස්මල් රත්නායක ඒත් පුතා,
ඒ වගේම රසිකා දිල්රුක්සි රත්නායක දුව. එතකොට පුතාලා දෙන්නටත් දූටත් මේ පින්කම සිද්ධ කරලා ආශිර්වාද සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ලේලිවරුන්, බෑනවරුන්, මොනුබුරු, මිනිබිරියන් අද මේ ඇවිල්ලා ඉන්න හැමෝටමත් පින්කම තුලදී ආශිර්වාද සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකම මිය පරලොව යන්ට දුනු අප්පුහාමි මහත්මා, පුණ්‍යවතී මහත්මිය, මේ අපේ රත්නජෝති මහත්තයාගේ අම්මයි තාත්තයි දෙපළ, ඒ දෙපළටම පින් දෙන්න බලාපොරොත්තු වෙනවා මහත්තයා. ඒ වගේම අපේ විමලාවතී මහත්මියගේ අම්මා තාත්තා දෙපළත් ජීවතුන් අතර නැහැ. ඒ තමයි අප්පුරාල මහත්මා සහ රංගෙතනා මහත්මිය අම්මා තාත්තා දෙන්න. ඒ දෙපළටම පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ විදිහේ අරමුණු රාශියක් පෙරදැඩි කරගෙන සිද්ධ කරන ලස්සන පින්කමක්. එහෙනම් රත්නජෝති මහත්මා, දැන් අපි මේ පින්කම කොහොමද හොඳට සිද්ධ කරන්න ඕනේ? ඒ කියන්නේ හොඳට බණ ටික අහන්න ඕනේ. අපිට ලොකු වෙලාවක් නැහැනේ, ඉතින් ටික වෙලාවයි තියෙන්නේ. ඒ ටික වෙලාව තුළ මොකද කරන්න ඕනේ? හොඳට බණ ටික අහන්න ඕන. ඉතින් අද හාමුදුරුවෝ ලස්සන බණ කතාවක් කියා දෙනවා. මේ බණ කතාවේදී හාමුදුරුවෝ කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ එකක්. අපි සාංසාරික සත්වයෝනේ නේද විමලාවතී මහත්මිය? අපි දිග සසර ගමනක ඉන්නේ. දැන් ඔන්න හොඳට අහගන්න ඕනේ මේ ටික. ඔගොල්ලෝ වෙහෙසිලා ඉන්නේ, එල්ලි වෙනකන් නිදි මරලා ඉන්නේ. අමාරුයි මන් දන්නවා. හැබැයි මේ විනාඩි 45 අපි අහමු හොඳට. අපි හැමෝම දිග කොහොමද සසර ගමනක ඉන්නේ. ඒ සසර ගමනේ කරපු හොඳක් තියෙනවා, ඒ වගේම මොකක් තියෙනවා, ඔය දෙපැත්තම තියෙනවා නේ. හොඳ දේවලුත් තියෙනවා, ඒ වගේම මොනවද නරක දේවලුත් තියෙනවා. අපි දන්නේ අපි කරපු හොඳ දන්නේත් නෑ නේද රත්නජෝති මහත්තයා? නරක දන්නේත් නෑ. හැබැයි එකක් අපිට තේරෙනවා. මොකක්ද? මොකක්ද නෑ අම්මා, අපි ඇත්තටම පෙර පින් කරපු මිනිස්සු. නැත්තම් අපිට මේ මනුස්ස ජීවිතේ අද මෙහෙම හම්බ වෙන්නෙත් නෑ. අනිත් කාරණේ, මෙහෙම දේවල් අපිට කරන්න හිතෙන්නේ නෑ. මොනවද මෙහෙම දේවල් කිව්වේ? මේ වගේ පින්කම් අපිට කරන්න හිතෙන්නේ නෑ. කල පුරුද්ද තියෙන නිසා තමයි අම්මලට මොකද මෙහෙම පින්කම් කරන්න හිතෙන්නේ. ඔය අනිත් අයත් සතුටු වෙන්න ඕනේ. ඔයගොල්ලොත් දැන් මේ වටා මොකක් වුණාද? එකතු වුණා. ඇයි එකතු වුනේ? කල පුරුද්දක් අපිටත් තියෙන නිසා. නැත්තම් අපිත් මේකට සම්බන්ධ වෙන්නේ පින්කමක් වුණත් අම්මේ කල පුරුද්ද කියන එක හරි වටිනවා. තේරුණාද කියන්නේ? ඒව දිගට එනවා. ඒව දිගට එනවා. තේරුණාද? අනේ පින්දු සිටුතුමන්ලා දිගට මේ පින්කම් කරගෙන ආවා. විසාකා උපාසිකාව දිගට මේ පින්කම් කරගෙන ආවා. මොකක් නිසාද? කල පුරුද්ද ඇති අය. කල පුරුද්ද ඇති අය. එහෙනම් අපිත් වෙන්න ඕනි කොහොම අයද? පින්කම් කල පුරුද්ද අපිත් හදාගන්න ඕනේ. තේරුණාද කියන්නේ? ඉතින් මං කියන්න උත්සාහ ගත්තේ අපි හැමෝම ඉන්නේ දිග සසර ගමනක. දිග සසර ගමනක తాවකාලික නවාතැනක අපි දැන් නැවතිලා ඉන්නවා නේද රත්නජෝති මහත්තයා? අපි මේ සසරේ යන්නේ මොකක් නිසාද? යම් යම් දේවල් අපි මොකක් කරගෙන තියෙනවද? අල්ලගෙන තියෙන. කොහොමද? මමය, මාගේ කියන හැඟීමෙන් අපි ගොඩක් දේවල් මොකක් කරගෙන තියෙනවද? අල්ලාගෙන තියෙන. චූටි කතාවක් කියලා දෙන්නම්කෝ. ඔය වඳුරු අල්ලන මිනිස්සු ඉන්නවා රත්නජෝති මහත්තයා. වඳුරු අල්ලන මිනිස්සු. වඳුරු අල්ලන මිනිස්සු වඳුරු අල්ලන්න විවිධ උපක්‍රම පාවිච්චි කරනවා. හරි.
ඒ පාවිච්චි කරන එක උපක්‍රමයක් තමයි කුරුම්බ ගෙඩියක් අරගෙන අපි කියමුකෝ තැඹිලි ගෙඩියක් කියලා. මොකද කරන්නේ? ඔය තැඹිලි ගෙඩියේ ඇස්ස ගහලා පොඩි කපොල්ලක් හදනවා. වඳුරට මොකක් කරන්නද? අත දාන්න පුළුවන් ප්‍රමාණයට මෙහෙම හදනවා. ඊට පස්සේ කුරුම්බ මද ටිකක් දාලා තිනවා කොහෙටද? ගෙඩියේ අස්සට. දාලා මේක පොඩි කම්බියකින් හරි නූලකින් හරි මොකද කරන්නේ? ගැට ගහනවා. ගැට ගහලා කුරුම්බ ගෙඩිය ඈතින් තියලා නූල ඇදගෙන එනවා තමන් ළඟට. පැත්තකට. ඊට පස්සේ ඉතින් හැංගිලා බලන් ඉන්නවා. කවුරු එන කන්ද විමලාව තියන වඳුරු එනක ඕන්න වඳුර ඇවිල්ලා මොකද කරන්නේ? බලනවා. බලලා තියෙනව ඇතුලේ මොනවද? කුරුම්බ මද. කුරුම්බ මද ටික ගන්න මෙහෙම අත හදලා මොකද කරන්නේ? ඇතුලට දානවා. දාලා මොකද කරන්නේ රත්නජෝති මහත්තයා? කුරුම්බ මද ටික මොකක් කරනවද? අල්ලගත්තා. දැන් අල්ලගත්තු කුරුම්බ මද ටික මොකක් කරන්න ඕනේ? ගන්න ඕනේ. අල්ලගත්තු කුරුම්බ මද ටික මොකක් කරන්න ඕනේ? ගන්න ඕනේ. ගන්න පුළුවන්ද? ගන්න පුළුවන්ද? ගන්න බැ. අත මෙහෙම හදලා දැම්මට මෙහෙම ගුලි කරගත්තට පස්සේ අර කපොල්ලෙන් මොකක් කරන්න වෙයි? ගන්න බැ. දැන් රත්නජෝති මහත්තයා වඳුරට අත ගන්න බැයිද දැම්ම වගේ? අත ඇතුළට දැම්ම වගේම අත දාපු විදිහට හදාගත්තොත් ගන්න පුළුවන්ද බැයිද? පුළුවන්. දැන් වඳුරට අත ගන්න බැරි ඇයි? මොකක් අල්ලගෙන ඉන්නේ හින්දාද? කුරුම්බ මද ටික මොකක් කරගෙන ඉන්නද? දැන් උගුල අටවපු මිනිස්සයා මොකද කරන්නේ? මොකද කරන්නේ පුතේ? ආන නූල හෝ කම්බිය හිමීට ටික ටික මොකක් කරනවද? අදින. අදින්න අදින්න වඳුරත් මොකක් වෙනවද? ඇදිලා 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 ළඟට එනවා. මොකක් හරි ආයුධයකින් පහර දීලා වඳුරව එක්ක මරනවා, නැත්නම් වඳුරව මොකක් කරගන්නවද? අල්ල ගන්නවා. කවුද අල්ල ගන්නේ? වඳුරු අල්ලන මිනිස්සයා. දැන් ඔන්න මට විමලාවතී අම්මලා කියන්න ඕනේ. මොකද්ද? වඳුරට බේරෙන්න තිබුණ නැද්ද? බේරෙන්න පුළුවන්කම තිබුණේ නැද්ද ඔය උගුලෙන්? තිබුණා. තිබුණා. හැබැයි ඇයි වඳුරට බේරෙන්න බැරි වුනේ? අල්ලගත්ත නිසා. මොනවද අල්ලගත්තේ? ඇතුළට දාලා මොකක් කරපු නිසාද? කුරුම්බ මද ටික අතෑරියනම් වඳුරට අතගන්න බැයිද? පුළුවන්. හැබැයි වඳුරා කැමති වුණේ නෑ මොකක්ද? ඕන් ඔය වඳුරට වෙච්ච දේ තමයි ඉතින් පදවිය හිටියත් අපිට වෙන්නේ. පදවිය හිටියත් රත්නජෝති මහත්තයා අපිටත් ඕක තමයි වෙලා තියෙන්නේ. තේරුණාද කියන්නේ? අපිත් ගොඩාක් දේවල් අල්ලගෙන විමලාවතී අම්මේ, අපිත් කැමති නෑ මොකක් කරන්නද? අතහරින්න. අතහරින්න අකමැති නිසා අපිටත් සිද්ධ වෙනව මොකක් වෙන්නද? මැරෙන්න. මැරෙන්න කියන්නේ සසරට වැටෙන්න සිද්ධ වෙනවා. දැන් තේරුණාද මම මේ කියන කාරණේ? වඳුරා කුරුම්බ මද ටික අතෑරියනම් අත දැම්ම වගේම අතෑරගෙන ජීවිතේ බේරගන්න. හැබැයි වඳුර කැමති වුණේ මොකක් කරන්නද? දැන් තේරෙනවද රත්නජෝති මහත්තයා? ඒ වගේම උපමා කතාවක් තව එකක් මතක් වුණා. ඒකත් කියලා දෙන්නද? ඈ? ආ ඒකත් ඉගෙන ගමුකෝ අපි එහෙනම්. වඳුරු ගැනමයි. වඳුරු අල්ලන මිනිස්සු ඉන්නවා. වඳුරු අල්ලන මිනිස්සු වඳුරු අල්ලන්න යොදන තවත් ක්‍රමයක් තමයි ඒවට කියන්නේ වඳුරු ලාටු කියලා. වඳුරු ලාටු කියන්නේ කොහොල්ල වගේ જાතියක් තමයි. ඇලෙන දෙයක්. ලාටු කියන්නේ ඇලෙන දෙයක. මේවා ගස්වල ගාලා තියෙනවා. වඳුරු ලාටු. දැන් බුද්ධිමත් වඳුරු ඉන්නවනේ. ඔළුව තියෙන වඳුරු ඉන්නවා. තේරුණාද? පලාතක යන්නේ. ඇයි? දන්නවා මේවා ගාලා තියෙන්නේ මොකටද? අපිව අල්ලන්න කියලා. තේරුණාද කියන්නේ? අපිව අල්ලන්න කියලා ඔළුව තියෙන වඳුරා දන්නවා. තේරුණාද? ජීවිතේ පලාතක යන්නේ නේ. හැබැයි ඉතින් ඔය අතරේ ඉන්න ඔය අපේ ජාතියේ මෝඩ පහේ වඳුරු
පදවියෙත් ඇති. නැද පදවිය පැත්තේ. ගිහිල්ල මොකද කරන්නේ? හිමීට අල්ලල බලනවා අර මොනවද කියලා. අත තියන් ඉන්න බෑනේ. අත තියන් ඉන්න බෑ. මොකද කරන්නේ? අල්ලල බල. අල්ලපු ගමන් අත මොකක් කරවද? ඇලෙනවා. මොකේද ඇලෙන්නේ? වඳුරු ලාටුව. ඒ අත ගලව ගන්න ඊළඟට මොකද කරන්නේ? අනිත් අත තියෙනවා. දැන් මොකද වෙන්නේ? රත්නජෝති මහත්තයෝ. හරි නේද? අත් දෙකම හරි. අත් දෙක ගලව ගන්න ඊළඟට ඉතුරු වෙලා තියෙන කකුල් දෙක එකක් තියලා බලනවා. මොකද වෙන්නේ? ඒකත් ඇලෙනවා. ඒ කකුල ගලවන්නේ ඊළඟට මොකද කරන්නේ? අනිත් කකුල තියෙනවා. ඒ කකුලත් මොකද වෙන්නේ? හරි. දැන් ඉතුරු වෙලා තියෙන්නේ මොකද්ද? ඔළුව විතරයි. ඉතින් උත්සාහ කරලා බලන ඔළුවක් තියලා අත් දෙක ගලව ගන්න. මොකද වෙන්නේ අම්මේ? ඕන ඕක තමයි අපිටත් වෙන්නේ. කාටද? අර වඳුරට වෙච්ච දෙයමයි. වඳුරු ලාටුවල අපිටත් මොකක් වෙන්න වෙනවද? ඇලෙන්න වෙනවා. වඳුරු ලාටුවල ඇලෙන වගේ තමයි අපිත් කොහෙ ඇලෙනවා කියන එක. සසරේ ඇලෙනවා කියන එක. අපිත් අත්වලිනුත් ඇවිල්ලා, කකුල්වලිනුත් ඇලිලා, ඔළුවෙනුත් ඇලිලා, හැමතැනින්ම ඇලිලා අපිටත් වැටෙන්න සිද්ධ වෙනවා. කොහෙටද එතකොට? සසරට. ඉතින් මං ඔතනින් එන්නම්කෝ අද බණ කතාවට. මං අම්මලට කලින්ම කිව්වනේ අපි සසරේ පින් කරපු මිනිස්සු කියලා. රත්නජෝති මහත්තයා, අපි දැන් කරන්න ඕනි මේ ජීවත් වෙන කාලෙත් මොකද්ද? සසර පින බලවත් කරගෙන ඒකට තව පින්කම්. එහෙම නේද වෙන්න ඕන? සසර පින බලවත් කරගෙන ඒකට තව පින්කම් අපි මොකක් කරන්න ඕනේ? එකතු කරන්න ඕනේ. එහෙම නැත්නම් අපිට වෙන්නේ සසරේ යන්නේ අල්ලගෙන යන්නේ. හරියට අර කුරුම්බ කොම්බියස්සට අත දාපු පාටද? වඳුරා වගේ සසරේ යනවා. ඉතින් ਉਹ අල්ලගෙන අල්ලගෙන යනවා. තේරුණා? ඉතින් මේ සඳහා අපි පුරුදු පුහුණු කළ යුතුයි. අපි කියන ඒවට දාන, සීල, භාවනා කියලා. අහලා තියෙනවනේ. මේවට මොනවා කියලා දම්මේ කියන්නේ? ත්‍රිවිධ පුණ්‍යක්‍රියා. නේද රත්නජෝති මහත්තයා? දාන, සීල, භාවනා. දැන් අපි මේ අද මොකද්ද කරන්නේ? දානය. මේ දානේ මොකද්ද? ආන්න බලන්න. ඔන්න බලන්න එක කාරණයක් දැන් සම්පූර්ණ කරගෙන යන. මේක ධර්ම දානය. සිල්වත්තු නැද්ද අපි දැන්? උණා. නේද? අපි මේ ගමනාවෙත් බොහොම ශ්‍රද්ධාවෙන්, බොහොම ගෞරවයෙන් මේ ගමනාවේ. නේද? ඇවිල්ලා දැන් මෙතන සමාදන් වුණා. ඔයත්තු සිල්පද කීයක්ද? පහක්. අපි ඒකට කියනවා පං සිල්. සිල්වත් පිරිසක් වුණා. නේද? හිත එක අරමුණක තියාගෙන දැන් අපි මොකද කරන්නේ? වන ටික අහන. එතකොට ඒකත් භාවනාවක්. එක අරමුණක තබා ගැනීම. ත්‍රිවිධ පින්කම් අතර වැදගත්ම පින්කම තමයි මොකද්ද? සීලය වැදගත්. වැදගත් නැත්නේ. සීලය වැදගත්. දානයට වඩා මොකද්ද? සීලය වැදගත්. සීලයටත් වඩා වැදගත් මොකද්ද? භාවනාව. මොකද්ද? ඔව්, භාවනාමය පින තමයි අග්‍රම පින්. ඔන්න මතක තියාගන්න ඕනේ. දානයත් වැදගත්. නොවැදගත් කියනෝ නෙමෙයි. හැබැයි දානයට වඩා වැදගත් මොකද්ද? සීලය. සීලයට වඩා වැදගත් මොකද්ද? භාවනාව. තේරුණා නේද? එහෙනම් ඕක පොඩ්ඩක් වෙනස් කරගන්න ඕනේ නේද? කොහොමද වෙන්න ඕනේ? එකට එන්න ඕනේ මොකද්ද? භාවනාව. ඊළඟට සීලය. ඊගාවට දානය. නේද? අනිත් පැත්තට එන්න ඕනේ. ඉතින් මෛත්‍රී සහගත හිත හරි වැදගත්. මෛත්‍රී සහගත හිතක් පුරුදු පුහුණු කරන්න පුළුවන්කම තියෙන රත්නජෝති මහත්තයා කොහොමද? භාවනාව තුලින්. කොහොමද? ඕ, දැන් මේ පින්කම් වලට උනත් හිත යෙදෙන්න නම් මොකක් වෙන්න ඕනේද? ඕ, භාවනාව තුලින් තමයි මේවා ප්‍රගුණ කරන්න තියෙන්නේ. හොඳට මතක තියාගන්න. ඉතින් පින්වතුනි, අපි මේ පින්කම් ප්‍රගුණ කරගන්න ඕනි. අහස උසට කන්දක් විදිහට ගොඩ ගහලා දන් දුන්නත් ඊට වඩා වටිනවා කියලා අපි ඉගෙනගෙන තියෙනවා. බණ කතාවලදී අහලා තියෙනවා නේද? මොකද්ද? ඔව්, අසුරු සෙනක් ගහන ශණයක් වුණත් කරන මොකද්ද? භාවනාමය පින්. ඒක ගොඩක් බරපතලයි.
ඉතින් මේ දානය නොයදගත් කිව්ව නෙමෙයි. දානය අපිට නිතර කරගන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ දේශනා කරනවනේ නේද? රත්නජෝති මහත්තයා. කාලා ඉවර වෙලා පිඟාන හෝදලා විසිකරන ඉඳුල් වතුර ටික තවත් සත්වයකට ආහාරයක් වේවා කියන හැඟීමෙන් විසිකිරීම තුල පව මොකද්ද තියෙන්නේ? ඕනේ දානමය පින තියෙන. මොකද්ද අම්මේ මං කියේ? අපි කාලා හොදලා විසිකරන ඉඳුල් වතුර ටික ඔගේ තියෙනෝනේ පරිප්පු කෑලි අරෝ මේවා. නේද? දැන් පොල් සම්බෝල නම් පොල් රොඩු කෑලි තියෙන. ඒවා ගන්නවා. කවුද ගන්නේ? ආහාරයට. කවුද ගන්නේ? සත්තු. පොඩි පොඩි සත්තු. කවුද? ඔව් කූඹි වගේ පුංචි පුංචි සත්තු ඒවා ආහාරයට ගන්න. එතකොට ඒක පවා පින්කම. දානමය පින ඒ තුල පවා මොකද්ද? පුතේ ඒ තුල පවා දානමය පින තියෙනවා. තේරුණා නේද කියලාද? ඔව් ඒ නිසා ඔය හොඳට මතක තියාගන්න ඕනේ. එතකොට දැන් අපිත් මේ අද සිද්ධ කරන්නේ මේ පින්කම් අතර වටිනාම පින්කමක් වෙච්ච මොකද්ද? ධර්ම දානමය පින්කම. ඉතින් මේ සියලු කටයුතු සිද්ධ කරන්නත් පින්කම් සිද්ධ කරන්නත් අපිට අවශ්‍යයි. මොකද්ද? යම්කිසි මිල මුදලකුත් අවශ්‍යයි. හිත වගේම මොකද්ද? යමක් අපි මොකක් කරන්න ඕනේ? හම්බ කරගන්නත් ඕනේ. හම්බ කරපුවා වියපැහැදම් කරලා තමයි මොකක් කරන්නේ? පින්කම් සිද්ධ කරන්නේ. තොර දැන් ඔබත් එහෙම ලස්සන පින්කමක් මේ සිද්ධ කරන්නේ. තොර දැන් මේ පින්කම සිද්ධ කර ගැනීමෙහිදී සසර පින බලවත් කර ගන්න නම් මෛත්‍රිය කියන එක හරි වැදගත් අම්මේ. මොකද්ද වැදගත්? ඔව්. අද අපි පින් කර ගන්නත් අර මං කිව්වේ සසරේ අපි කරපු පින්කම් තියනවා කියලා. ඔන්න රත්නජෝති මහත්තයා. ඒවා මතු කර ගන්නත් මොකද්ද ඕනේ? කෙනෙකුගේ ජීවිතේ තියෙන්න ඕනේ මොකද්ද? මෛත්‍රී සහගත වෙන්න ඕනේ. අපි හැම විටම අනිකාට මෛත්‍රී සහගතව මොකක් කරන්න ඕනේද? කටයුතු කරන්න ඕනේ. අම්මා දන්නවද මෙත් වැඩිීමේ ආනිසංස කීයක් තියෙනවද කියලා? මෛත්‍රී කිරීමේ ආනිසංස කීයක් තියෙනවද කියලා දන්නවද? 11ක් තියෙනවා. කීයක් තියෙනවද? 11. ඔය 11න් 10ක් මෙලවදිම අපිට හම්බ වෙන්නේ. ආන්න දැක්කද? එනම් පින බලවත් කරගන්න නම් මෙත් වැඩීම අවශ්‍යයි රත්නජෝති මහත්තයා. ඒ මෙත් වඩන කෙනාට ලැබෙන ආනිසංස 11ක් තියෙනවා. 11න් 10ක්ම අපිට හම්බ වෙන්නේ මෙලවදී. එහෙනම් එකයි හම්බ වෙන්නේ කොහෙද? පරලොවදී. දන්නවද ඒ මොනවද කියලා? අහලා නැහැ. දන්නව ඕගොල්ලෝ. එකක් කිව්වම මතක් වෙයි. ඕම් බලන්න. ආනිසංස මොකේ ආනිසංසද? මෙත් වැඩිීමේ ආනිසංස. එක සුඛං සුපති කියලා කිව්වා. සුඛං කිව්වේ මොකද්ද? සැපසේ. සුපති කිව්වේ නිින්ද යන. දැන් ඔක පරලෝකදී ලැබෙන එක නෑ. මෛත්‍රී සහගත මිනිසයාට හොඳට මොකක් වෙනවද? නිින්ද යන. දැන් මෛත්‍රියක් නැති කෙනාට නිින්දක් නෑ. සුඛං සුපති නෑ. ඇයි? ඇයි නැත්තේ? එයා මෛත්‍රී කරන්න මොකද්ද දන්නේ නැහැ. මෛත්‍රියක් නැහැ එයාගේ. එයාට නිින්දක් නැහැ. බය වෙලා හැරෙනවා නේද? එහෙම නේද? ඕන බලන්න ඔක එක ආනිසංසයක්. මොකද්ද? මෙත්. සසර පින බැතු කරගන්න නම් හොඳ නිින්දක් අවශ්‍යයි. මෙත් වැඩිම අවශ්‍යයි නේද? එයාට මෙලවදීම ලැබෙන එක ආනිසංසයක් තමයි මොකද්ද? හොඳ නේද? සුඛං සුපති. ඒ විතරක් නෙමෙයි, හොඳ කල්පනාවෙන් සුඛං පටිබුඤ්ජති. මොකද වෙන්නේ? අවදි වෙනවා. සමහරුන්ට නිින්ද යනවා. නිින්ද ගියාට මොකක් වෙන්නේ නැද්ද? අවදි වෙන්නේ නැහැ. සැප නිින්ද වැදගත්. ඒ වගේම හොඳ කල්පනාවෙන් මොකක් වෙන්න ඕනේ? අවදි වෙන්න ඕනේ. අවදි වීමත් ඉතා වැදගත්. නිින්ද වගේ දැන් අපි මේ වෙලාවට නැගිටිනවා කියලා නිදිය ගත්තන් සමහරුන්ට නේද හොඳ කල්පනාවෙන් මොකක් වෙනවද? අවදි වෙනවා. එහෙනම් හොඳ නිින්ද වැදගත්. හොඳ අවදි වීම වැදගත්. යහපත් අවදි වීම. ඒ වගේම
න පාපකං සුපිනං පස්සති පෞකාර හීන පේන්නේ නෑ. මනුස්සානම් පියෝ හෝති, මිනිස්සුත් මොකක් කරනවද? ප්‍රිය කරනවා. අමනුස්සානම් ප්‍රියෝ හෝති, මිනිස්සු විතරක් නෙමෙයි විමලාවතිය අම්ම කවුද? අමනුස්සයොත් ප්‍රිය කරනවා. අමනුස්සානම් පියෝ හෝති. ඊග දේවතා රක්කන්ති, එහෙම අයව දෙවියෝ මොකක් කරනවද? ඕන්න පින බලවත් කරගන්න, ඕ මතක් කරගන්න, මතක තියා දෙවියෝ පවා මොකක් කරනවද? රකින්න. දේවතා රක්කන්ති. ඊග නාස්ස අග්ගිවා, අග්ගි කියන්නේ පාලි ගින්නේ, විස වස විස උවදුරු වලින් මොකක් කරනවද? ආරක්ෂා කරනවා, රකින්න. තුවටං චිත්තං සමාධියති, හිතත් මොකක් වෙනවද? සමාධිගත වෙනවා. මුඛ වන්නෝ විප්පසීදති, විමලාවති අම්ම මේ මූණු පවා මොකක් වෙනවද? ලස්සන වෙනවා, පැහැපත් වෙනවා. මුඛ වන්නෝ විප්පසීදති. අසම්මූලෝ කාලං කරෝති, නොමුලාව මොකක් වෙනවද? කලුරිය කරනවා. නොමුලාව කලුරිය කරනවා. ඕන්න දැන් 10ක් හාමුදුරුවෝ කිව්වා. තව එකයි තියෙන්නේ. මැරිලා ගිහිල්ලා මොකද වෙන්නේ? උත්තරින් අප්පටි විජ්ජන්තෝ බ්‍රහ්ම ලෝකූපගෝ හෝති. කොහේ උපදිනවද? බඹලෝ උපදිනවලු. ඕන්න මැරිලා ගිහිල්ලා බඹලෝ උපදිනවා. හැරෙනකොට ඉතුරු ඔක්කොම කොහෙදද හම්බ වෙන්නේ රත්නජෝති මහත්තයා? මෙලොවදී හම්බ වෙන්නේ. හොඳ නිින්දක් ලැබෙනවා නේද? නරක හීන පේන්නේ, හොඳ කල්පනාවෙන් අවදි වෙනවා, මූණ ලස්සන වෙනවා, දෙවියොත් කැමති නේද? පේන්න නැති බලවේග වලින් උත් ආරක්ෂා කරනවා. බලන්න කොච්චර වටිනාකම් ටිකක් තියෙනවද? සා මේ වටිනාකම් අපි ජීවිතේටත් මොකක් කරගන්න ඕනේ? එකතු කරගන්න ඕනේ. එකතු කරගන්න නම් මොකක්ද? ඈ ඔව මතක තියාගන්න. ජීවිතේට මතක තියාගත්තට විතරක් මදි, ජීවිතේ මේ කාරණා අපි මොකද වෙන්න ඕනේ? පිළිපදින්න ඕන. එතකොට දැන් අපි එක කාරණයක් දැනගත්ත. මොකද්ද? සසරගත පින් කියන ඒවා අපි මොකක් කරන්න ඕනේ කිව්වද? මතු කරගන්න ඕනේ. සසර පින බලවත් කරගන්න ඕනේ කිව්වා. ඉතින් මේ දැන් ඔය ගාථා ඔය පාඩ ටිකේම හම්බුණානේ, මුඛවන්නෝ විප්පසීදති කියලා. මූණු මොකක් වෙනවා කිව්වද? පැහැපත් වෙනවා කිව්වා. එතකොට මේ ලස්සන වීමේ රහසත් මොකක්ද එහෙනම්? මෛත්‍රී කිරීම. මොකද්ද? ඔව් මෛත්‍රියක් නැති කෙනාට මොකද්ද? ලස්සනක් නැහැ. ලස්සන වීමේ රහස කියලා ඔය ටීවී එකේ නම් එක එක වෙලෙන්දැන්නේ ඉඳහනවා නේද? රත්නජෝති මහත්තයා පදවිය පැත්තේ අයත් ඒ ලස්සන වීමේ රහස කියලා සබන් එහෙම ගෙනල්ලා ගන්නව නේද? සබන් ගෑවට ලස්සන වෙන්නේ නැහැ. සබන් ලස්සන වෙන්න නම් මොකද්ද? ඈ මෛත්‍රිය වැදගත්. මේ පැහැදිලි කරන්නේ අම්මේ මොකද්ද? මේ පැහැදිලි කරන්නේ ගුණාත්මක ලස්සන. නැතු මේ බාහිර ලස්සන නෙමෙයි මේ පැහැදිලි කරන්නේ. මොකද්ද මේ පැහැදිලි කරන්නේ? මිනිස්සෙක් වුණාම මේ මිනිස්සයා ගුණයෙන් මොකක් වෙන්න ඕනේද? ලස්සන වෙන්න ඕන. ඕම් බලන්නකෝ ලස්සන කාරණයක් හාමුදුරුවෝ මේ මතක් කරේ. මතු කළේ නේද? මොකද පාටින් පිටින් ලස්සන වුණාට වැඩක් නැහැ. මිනිහෙක් ලස්සන වෙන්න ඕනේ කොහොමද එහෙනම්? ගුණයෙන් ලස්සන වෙන්න ඕන. රත්නජෝති මහත්තයා ඒකයි වැදගත්. දැන් ඔය ඇත්ත ගුණයෙන් ලස්සනයි. ඒකනේ මෙච්චර දුරක් මේ යා මොකටද ආවේ? බන ටිකක් අහන්න. මිනිහෙක්ගේ ලස්සන වැදගත් වෙන්නේ මොකද්ද? ගුණාත්මක ලස්සන. ඒක තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා මේ හීන මාලිගා ගොඩාක් හිතේ තිබ්බට වැඩක් නැහැ. මොකද්ද? ගුණාත්මක ලස්සන මිනිහෙක්ගේ නැත්තම්. සා ගුණයෙන් ලස්සන මිනිස්සෙක් වෙන්න ඕන. අම්මා අහලා ඇති, විමලාවති අම්මා අහලා ඇති සේරි වාණිජ ජාතකේ. අහලා තියෙනවා චූටි පුතා සේරි වාණිජ ජාතකේ අහලා නේ? කදාවලලු කතාව අහලා නේ? අහලා තියෙනව නේ? අහලා තියෙනවා. අහලා තියෙනව නේ? දැන් මේ මොකද උනේ? ඈ කදාවලලු විකුණගෙන ආව නේද? කවුද විකුණගෙන ආවේ? ඈ
කච්චපුට ආවේ දන්නේ නේද? හරි, අපි කෙටියෙන් ගමුකො, දීර්ඝව කතා කරන්න වෙලාවක් නැහැ. තව විනාඩි 10යි මට ඉතුරු වෙලා තියෙන්නේ. අපි කෙටියෙන් ගමු. මෙහෙම. බෝධිසත්ත්ව වෙලෙන්ද එක්කෙනෙක්, අනිත් එක්කෙනා දේවදත්ත වෙලෙන්ද. ඔතන ඉන්නේ වෛරෙත් පටන් ගන්න නේද අම්මේ? හොඳයි. අම්මා තිවිච්ච රන්තලිය දුන්න දෝනිට මොකටද දුන්නේ? මොනවයි ඉල්ලලා අඬපු නිසාද? වලලුයිල්. අම්මා දන්නේ මේක රන්තලියක් කියලා. හැබැයි පුළුවන් නම් මේක දීලා හරි කමන්නේ. මොකද්ද කරන්න කිව්වේ? ඈ? ආන්න වලලු ගන්න කියලා කිව්වා. එතකොට දැන් දෝනි මේක ගිහින් දුන්නම ඉස්සෙල්ලම ආවේ හොඳ වෙලෙන්ද නෙවෙයිනි, බෝධිසත්වයෝ නෙවෙයිනි, කවුද? දේවදත්ත වෙලෙන්දනේ. නේද? මේක කිසි වටිනාකමක් නැති එකක් කියලා මොකක් කළාද? පැත්තකට විසිකලා. පැත්තකට දැම්මා. ඊට පස්සේ තමයි වෙලඳාමේ ආවේ කවුද? බෝධිසත්ත්ව වෙලෙන්දා. බෝධිසත්ත්ව වෙලෙන්දා බැලුවාම මේක රන්තලියක් වටිනාකම තමන් ළඟ තියෙන සියලු වලලු මුදල් වලටවත් මිල කරන්න පුළුවන්කම නැහැ. දැන් දේවදත්ත වෙලෙන්ද බැලුවේ කපටිකමින් මේක අල්ලගන්නනේ. කපටිකමින් මේක ගන්නනේ එක වලල්ලක්වත් උදි. නේද? හැබැයි බෝධිසත්ත්ව වෙලෙන්ද ඇත්ත කියලා මොකක් කළාද? ගත්ත. ඔය අපි දන්න කතාවනේ. ඔහුගේ තියෙනවා තවත් පාඩමක් ආන්නේ. මම මෙහෙම කියලා දෙන්නම්කෝ ඒක. ඔව්. දැන් කෙනෙක් ලස්සන වෙන්න හොයන දේවල් තමයි මොනවද අම්මේ? මාල, වලලු. නේද? එතකොට එදා ඔය කතාවේදී අර බෝධිසත්ව වෙලෙන්ද කිව්වනේ මේක මොන තලියක් කියලාද? මේක රත්තරන් තලියක් කිව්වා. මේකේ වටිනාකම මිල කරන්න බෑ, මට දෙන්න බෑ, මාසන්තක එච්චර ධනයක් නැහැ කිව්වා. හැබැයි එදත් අත්තම්මා මොකද කළේ? දෝනිගේ සතුට වෙනුවෙන් රන්තලිය මොකක් කළාද? දෙන්න බෑ කිව්වද? දෙන්න බෑ කිව්වද රත්නජෝති මහත්තයා? නැහැ, දෙන්න බෑ කිව්වේ නැහැ. මොකක් කළේ? දුන්නා. දීලා දෝනිට මොනවද අරන් දුන්නේ? දෝනිට වලලු අරන් දුන්නා. අදත් අම්මා ලෝක කරනවද නැද්ද? කරවද නැද්ද? අදත් අම්මලා බලන්නේ දෝනිලගේ සතුට. එහෙමද නැද්ද? අදත් අම්මලා දෝනිලගේ සතුට වෙනුවෙන් තමන් සන්තක සියලු දේ මොකක් කරනවද? අත්හරිනවා. තේරුණාද? එදත් රන්තලිය අත්හැරලා අත්තම්මා ඇරන් දුන්නේ, අම්මා ඇරන් දුන්නේ දෝනිට ප්ලාස්ටික් මොනවද? වලලු. අදත් අත්තම්මලා සියල්ල අත්හැරලා ඇරන් දෙන්නේ දෝනිලට මොනවද? වලලු තමයි. අන්තිම රන්තලියත් නෑ, හැබැයි වලලුත් නෑ. වලලුත් නෑ. එදත් එහෙම වුණා, අදත් කොහෙම වෙනව? තේරුණාද කියන්නේ? එතකොට දැන් ආධ්‍යාත්මික ලස්සනයි වැදගත්. මම මේ කියන්න උත්සාහ ගත්තේ මොකද්ද? බාහිර ලස්සන නෙවෙයි. හරි. බාහිර ලස්සන පස්සේ පන්නගෙන ගිහිල්ලා වැඩක් නැහැ. මොකද්ද? ආධ්‍යාත්මික ලස්සන වැදගත්. දැන් මේකේ මම නොකී කාරණේ ඔයගොල්ලෝ හිතාගන්න. ඔය ප්ලාස්ටික් කෑලි පස්සේ පන්නගෙන යන එක නෙමෙයි වැදගත් වෙන්නේ. මොකද්ද? මිනිස්සෙගේ මොකද්ද? ඇතුළ ලස්සන කරන්න. ආධ්‍යාත්මික ලස්සන හදන්න. මොකද? එදත් රන්තලියත් නැහැ. ටික කාලයක් යනකොට ප්ලාස්ටික් වලලු වලලු වැඩි කල් තියාගන්න බෑ. ඒක මට වඩා හොඳට ඕගොල්ලෝ දන්නවනේ. රන්තලියත් නෑ. මොකක්ද? වලලුත් නෑ. අදත් ඕකම තමයි කතාව. එසා ඔය බාහිරින් පේන යම් යම් දේවල් පසුපස පන්නා යෑම නෙමෙයි වැදගත් වෙන්නේ. මොකක්ද? මේ දරුවන්ගේ පවා මේ හදන්න ඕනේ මොකක්ද? ඇතුළ ලස්සන දුවෙක් කරන්න. ඇතුළ ලස්සන පුතෙක් කරන්න. තේරුණාද කියනද? නැතුව මේ පිටින් බාහිරින් මේ ලස්සන වුණාට වැඩක් නැහැ. තේරුණාද කියන්නේ? ඒ ආධ්‍යාත්මික ලස්සන ලබන්න නම් කෙනෙක් මොකක් වෙන්න ඕනද? මෛත්‍රී සහගත කෙනෙක් වෙන්න ඕන. සසරේ පින බලවත් කරගන්න නම් කෙනෙක් හැම විටම කොහොමද කෙනෙක් වෙන්න ඕනද?
මෙත්තු වඩන කෙනෙක් වෙන්න ඕනේ. මෛත්‍රී සහගතව කටයුතු කරන කෙනෙක් වෙන්න ඕනේ. මෛත්‍රී සහගතව වැඩ කරන කෙනා තමයි මොකද්ද? මෙලොව ජීවිතෙත් ලස්සන කරගන්නේ වගේම මොකද්ද? පරලොව ජීවිතෙත් ලස්සන කරගන්න. එහෙනම් මෙලොව පරලොව දෙලොවම ලස්සන කරගන්න නම් අපි හැම විටම කොහොම වෙන්න ඕනේ? මෛත්‍රී වඩන කෙනෙක් වෙන්න ඕනේ. තේරුණාද කියන්නේ? ආන් එහෙම කෙනා තමයි මෙලවත් හොඳ ජීවිතයක් ගෙවලා පිරිපිරි 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 නිවනටත් මොකද්ද මග හදාගන්නේ. මේවා එකපාරට කරන්න පුළුවන්ද විමලාවතී යන්නේ? බෑ. කොහොමද? ටිකින් ටික. තේරුණාද කියන්නේ? ටිකින් ටිකයි මේ ගමනෙන්න ඕන. දැන් ඔය පදවිය පැත්තට සමහර කාලවල වලට පායනවනේ. සැරටම පායනවනේ පායන කාලේ. මේ පොළොව මොකද වෙන්නේ? ඉරිතලල යනවා. පොළොව ඉරිතලනවා නේද? එහෙම නේද? පායලා පෑවිල්ල සැරුණාම නේද රත්න ජෝති මහත්තයා ඉරිතලන. ඊට පස්සේ වහින කාලෙට ආයි මොකද වෙන්නේ? ආයි වැස්ස ලැබෙනවා. වැස්ස ලැබෙනවා. ඊට දැන් වැහි වැහැලා වතුර ගලාගෙන ගලාගෙන ඇවිත් ඇවිත් පිරෙන්නේ ඉස්සෙල්ලම මොන තැන්වලටද? අර කපොළු වලට. මොනවාද කපොළු? ඉරිතලපු තැන්. රත්නජෝති මහත්තයා නේද? පොළොව මොකක් වෙත්ද චන්ද? ඉරිතලපු තැන්වලට පිරෙනවා. ඉතින් අපේ ජීවිතවලත් තියෙනවා මේ අම්මේ මොකද්ද? පොඩි පොඩි පැලුම් ඉරි තියෙනවා. ඉරිතලපු තැන් තියෙනවා. නේද විමලාව තියෙනවා? ඒ ඉරිතලපු තැන් අපි ඉස්සෙල්ලම මොකක් කරන්න ඕනේද? මොකද කරන්න ඕන? පුරව ගන්න ඕන. ඒ ඉරිතලපු තැන් පැලුම් ඉරි මොකක් කරගන්න ඕනේ? ආන්න ඊට පස්සේ පිරිපිරි යන ජීවිත කවුද නිර්මාණය කරගන්න ඕන? ආන්න දැන් මේ කරන්නේ එහෙම වැඩක්. මොකෙන්ද පුරව ගන්න? පිනෙන්. මොකක් කළාද? ධර්ම දාන මේ පින්කමක් සිද්ධ කරලා. තේරුණාද කියන්නේ? පිරිපිරි යන අය බවට පත් වෙන්න ඕනේ. එහෙනම් විමලාවතී අම්මා මතක තියාගන්න. අපි කොහොම වෙන්න ඕනේ දේන? පිරිපිරි යන මිනිස්සු වෙන්න ඕනේ. පිරිපිරි නිවනට යන මිනිස්සු වෙන්න නම් නිකන් ඉඳලා බෑ, වැඩ කරන්න ඕනේ. කරන්න ඕනේ. දැන් උදාහරණයකට මෙහෙම හිතන්නකෝ. කන්දක් තියෙනවා. එක මිනිස්සේ කන්ද උට්ට නගිනවා, අනික් මිනිස්සයා කන්ද පාමුල ඉන්නවා. කන්ද උඩට නැගපු මිනිස්සයා අමාරුවෙන් නැගලා නැගලා ගිහිල්ලා මිනිස්සයා අවට සුන්දර දේවල් මොකක් කරනවද? බලනවා, දකිනවා, පේනවා, වැව් පේනවා, පොකුණු පේනවා, ඈ සත්තු පියාඹනවා පේනවා, සුන්දරත්වේ පේනවා. එතකොට රත්නජෝති මහත්තයෝ කන්ද පාමුලේ ඉන්න මිනිහට මේව පේනවද? පේන්නේ. කන්ද පාමුල ඉන්න මිනිහත් අවට සුන්දරත්වයේ දකින්න නම් මොකද කරන්න ඕනේ? කඳු නගින එක ලේසිද? මුලාවතිය නෑ, අමාරු. හැබැයි අමාරුවෙන් හරි කන්ද මොකක් කරන්න ඕනේ? කන්ද නැග්ගොත් වටිනාකම කාටද ගන්න පුළුවන්කම තියෙන්නේ? Tamanටත් ගන්න පුළුවන්. හැබැයි අර අවට සුන්දරත්වයේ දකින්න පුළුවන්. මේ වටින දේවල් ජීවිතේට මොකක් කරගන්න පුළුවන්? එකතු කරගන්න පුළුවන්. මේක අමාරුයි. දැන් බලන්නකෝ පදවියේ ඉඳලානේ ආවේ නිදි මරාගෙන. අමාරුයි. හැබැයි කන්ද නැග්ගා. කන්ද නැගගෙන අමාරුවෙන් ආව නිසා අපි දැන් මොකක් කළාද? මහා පින්කමක් කරගත්තා. නිදි මරාගෙන ආවේ කන්ද. අමාරුයි. මේවා ඉදින් මුල් වෙනවා යම් යම් අකුසල මූලික සිත් මොනවද? ලෝභ, ద్వේෂ, මෝහ. ඌවබේ ඌව කළා හරියන්නේ කොහොම කරන්නද ඌවා කියලා මොකක් කරනවද? පස්සට ඇදලා දාන ඒවා තියෙනවා අපේ. හැබැයි ඒ පස්සට ඇදලා දාන සිතුවිලි අද ඔබ මොකක් කළාද? ජයග්‍රහණය කළා. දිනුවා. ආන්නේ ජයග්‍රහණයෙහි ප්‍රතිඵල තමයි මොකක්ද? කන්ද තරණය කිරීම. අද මේ මහා පිනක කොටස්කාරයෝ බවට පත් වීම. ඉතින් මේක හැමෝටම කරන්න බෑ. ටික දෙනයි මේක කරන්නේ. ටික දෙනාටයි මේව කරගන්න පුළුවන්කම තියෙන්නේ. ආන් ඒ ටික දෙනාගෙන් කෙනෙක් බවට කවුද? අද ඔබත්පත් වුණා. දැන් සතුටුයි. තේරුණාද මම මේ කියන්නේ? සා සසරේ පින බලවත් කරගන්න නම් මේ පින්කම් අපි මොකක් කරන්න ඕනේ? තව තව සිද්ධ කරගන්න ඕනේ.
රත්නජෝති මහත්තයා අපි එක ගමනක් යන අය නේද? අපි හැමෝම එක ගම ඒකනේ ඔයගොල්ලෝ পদවියේ හිටියත් අද මෙහි අපිව හොයාගෙන ආවේ. ඒකනේ මේ බණ ටික අහන්න අද මෙහෙම සම්බන්ධ වුනේ. මොකද්ද අපි යන ගමන? අපි හැමෝම මේ පින්කම් කරලා යන ගමන තමයි මොකද? උතුම් නිවනට. ඒ නිවනට යන්න මඟ තමයි මොකද්ද? අපි හැමෝම මේ හදන්නේ. තේරුණාද? බුදු කෙනෙකුන් සමීපයෙහි අපි හැමෝටම ධර්ම මණ්ඩපයක් විවර වෙන්නම ඕනි විමලාවතී අම්මේ. තේරුණාද කියනද? වෙන්නම ඕනි. එතන විමලාවතී අම්මත් ඉන්න ඕනි, රත්නජෝති අම්මත් ඉන්න ඕනි, මහත්තයත් ඉන්න ඕනි, මේ දරුවොත් ඉන්න ඕනි, අනිත් හැමදෙනාමත් ඉන්න ඕනි. එතෙන්දී අපි කවුරුත් හැලෙන්න බෑ. හැලෙන්න බෑ. අපි හැමෝම එතන එකට එකතු වෙලා ඉන්න ඕනි. අපි හැමෝටම එතෙන්ට එකට එකතු වෙන්න නම් බුදු කෙනෙකුන් සමීපයෙහි මොනවද කරගෙන තියෙන්න ඕනේ? පින ජීවිතයේ සිද්ධ කරගෙන තියෙන්න ඕනේ. එහෙනම් අපි මේ සිද්ධ කරන්නේ මොකද්ද? එබදු උතුම් පින්කම. මොකද්ද කරන්නේ? එබදු උතුම් පින්කම. එබදු වටිනා පින්කමක් තමයි මේ සිද්ධ කරන්නේ. තේරුණාද කියන්නේ? මේකට තව තව මොකක් කරන්න ඕනේ? එකතු කරන්න ඕනේ. විමලාවතී අම්මහල ඇති ගාථාවක් තියෙනවා. මොකද්ද? උද බින්දු නිපාතේන උද කුම්බෝපි පූරති. අහලා තියෙනවා. උද බින්දු, උද කියන්නේ උදක කියන්නේ ජලයට, වතුර වලට. බින්දුව බින්දුව වැල්ලා උද කුම්බෝපි පූරති. කුම්බ කිව්වේ කලයට. බින්දුව බින්දුව වතුර වැල්ලා තමයි මොකද්ද? ආ, එහෙනම් එකපාරට මහ ගොඩක් දේවල් කරන්න බෑ. කොහොමද වෙන්න ඕනේ? ටික 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 එකතු කරලා අපිත් මොකක් කරන්න ඕනේද? කලය පුරව ගන්න ඕනේ. ඕන්න විමලාවතී අම්මේ අද මේ කලයට තවත් බින්දුවක් අපි මොකක් කළාද? එකතු කරගත්තා. අද මෙතනින් ඕගොල්ලන්ගේ ගමන නවතින්නේ නැහැ. දැන් ඕගොල්ලෝ යනවා නේද? කොහෙද? කතරගම පැත්තට යනවා මේ ගමනේ. ආන්න ගිහිල්ලා කිරිවෙහෙර වන්දනා කරගන්න. ඉස්සෙල්ල යන්නේ කිරිවෙහෙරට. ඊට පස්සේ තමයි පින්කම කරගෙන කොහෙට යන්නේ? දේවාලෙට, කතරගම දේවාලෙට ගිහිල්ලා අද මේ බණ අහලා කරගත්තු පිණුත්, ඊළඟට කිරිවෙහෙර වන්දනා කරලා කරගත්තු පිණුත් කාටද අනුමෝදන් කරන්නේ? කතරගම දෙවියන්ටත් අනුමෝදන් කරන්නේ. තේරුණාද කියන්නේ? ආන් එතකොට තවත් බින්දු එකතු වෙනවා. කොහෙටද? කලයට. මොකද මහා ආයුෂක් නෑ අපිට. මහා කාලයක් නෑ අපිට. ටික කාලයයි තියෙන්නේ. ඒ පුංචි කාලේ පෙර පින හැම විටම මතු කරගෙන ඒ පෙර පිනට තව තව පින්කම් මොකද වෙන්න ඕනේ එහෙනම්? එකතු කරගන්න පිරිසක් බවට පත් වෙන්න ඕනේ. ආන් ඒ පෙර පින් හැම විටම මතු කරගෙන මේ ලැබපු මනුස්ස ජීවිතේ තව තවත් පින්කම් කරගෙන කලය පුරවගෙන අර මං කියපු එකම සදහම් බණ්ඩපයට අපිත් විමලාවතී අම්මේ මොකද කරන්න ඕනේ? පියවර තියන්න ඕනේ. වැඩ කරන්න ඕනේ. තේරුණාද රත්නජෝති මහත්තයා? වැඩි කල් නෑ තව. දැන් ගොඩක් කාලේ ගිහින් තියෙන්නේ. මේ ඉන්න ගොඩාක් අයගේ ළමයි ටික ඇරෙනකොට වැඩි කාලේ දැන් මොකක් වෙලාද? ගෙවිලා ඉවරයි. ඉතින් পদවියේ හිටියත් ඔය ටික එහෙමම තමයි. ඒ නිසා තියෙන ඉතුරු කාලේ නිකරුණේ කා දමන්නේ නැතුව හැම විටම එකතු කරන්න. මොනවත් වටිනාකම් හොඳ දේ එකතු කරගන්න. ආන් එහෙම වුණොත් අපිත් පිරිපිරි 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 නිවනට යන අය වෙයි. වැඩ නොකර පුළුවන් දම්මේ මේ ප්‍රතිඵල ලබන්න පුළුවන්ද? බෑනේ නේද? ඔන්න මම බණ කතාව දැන් ඉවර කරන්න හදන්නේ. හොඳට අහගන්නකෝ. කිකිලියෝ දෙන්නෙක් ඉන්නවා. එක කිකිලියක් බිත්තර 10ක් විතර දාලා බිත්තර ටික පැත්තක තියෙනවා. කිකිලි පැත්තකට වෙලා බලන් ඉන්නවා. පොපුරල පැටවගෙනක. තව කිකිලියක් ඉන්නවා. ඒ කිකිලිත් බිත්තර දාලා 10ක් විතර. ඒ කිකිලි බිත්තර රකින්නවා. අවශ්‍ය උණුසුම ලබා දෙනවා. කුකුල් ගඳ ලබා දෙනවා. දීලා එයත් පැත්තකට වෙලා බලන් ඉන්නවා. මොකද පොපුරල පැටව එළියට එනක. මට දැන් කියන්න විමලාවතී අම්මේ, කොයි කිකිලිගේ බිත්තර වලින්ද පැටව එළියට එන්නේ?
දෙවෙනි කිකිලිගේ බිත්තර වලින්. ඇයි යම්මේ? එයා බිත්තර රැක්ක. ඔය වාසි ජටෝපම සූත්‍රය. එයා අවශ්‍ය උණුසුම ලබා දුන්න. බය වෙන්න දෙයක් නැහැ රත්නජෝති මහත්තයා. නේද? ප්‍රතිඵල හම්බ වෙනවා. එහෙනම් ප්‍රතිඵල ලබන්න නම් අපිත් කාර්ය කරන්න ඕන. බිත්තර රැක්කොත් තමයි මොකක්ද? පැටව් එළියට එන්නේ. නැතුව ඉතින් පැටව් එළියට එන්නේ නැහැ. වැඩ කළොත් කාර්ය කළොත් තමයි අපිටත් මොකද්ද ප්‍රතිඵල ලබන්න පුළුවන්කම තියෙන. හැබැයි ඉතින් කරන එක ලේසි නෑ, කරන එක අමාරුයි. හැබැයි අමාරුවෙන් හරි කළොත් මොකද්ද ප්‍රතිඵල ලබන්න පුළුවන්. එහෙනම් පෙර පින බලවත් කරගන්න නම් විමලාවති අම්මේ අපිත් මොකද කරන්න ඕනේ? නිකන් ඉඳලා හරියන්නේ නෑ, පින් රැස් කරගන්න ඕනේ. ඕන්න අද එහෙම පින්කමක් සිද්ධ කළා. දැන් සතුටුයිද රත්නජෝති මහත්තයා? ඕන්න බොහෝම දුර ඉඳලා ආවා. ඔයගොල්ලෝ හරියට වෙහෙසුණා. කාලය, ධනය, ශ්‍රමය වැය කළා. වැය කළා. විශාල කැපකිරීමක්. අනුරාධපුරේ ඉඳලා කිලෝමීටර් 100ක් පමණ ඈත පදවියේ ඉඳලා අද මේ ගමන ආවා. ඉතින් ඒ ඇවිල්ලා මේ පින්කම සිද්ධ කරගත්තා. එහෙමනම් අද මේ පින්කමට මූලිකත්වයේ ගත්තේ මේ ඉස්සරහ වාඩි වෙලා ඉන්න මේ විමලාවති මහත්මිය සහ RM රත්නජෝති මහත්මයා. ඒ වටා එකතු වුණා අනිත් හැමෝම. එහෙමනේ. හැමෝම මේකට එකතු වුණා. එකතු වෙලා අද ලස්සන පින්කමක් සිද්ධ කරගත්තා. ජීවිතේ අමතක නොවන පින්කමක් සිද්ධ කරගත්තා. පින්කම තුලදී බලාපොරොත්තු වෙන්නේ ඔයetto පොදුවේ මිය ගිය හැමෝටම පින් දෙන්න. අපේ රත්නජෝති මහත්තයාගේ අම්මා තාත්තත් නැහැ. මලාවති අම්මගේ අම්මා තාත්තත් නැහැ. එහෙනම් වර්ග පරම්පරාවේ පරම්පරාගත සියලු මිය ගිය ඥාතීන් මේ පින් අනුමෝදන් වේවා. ඒ හැමෝම දුකක නම් දුකෙන් අත මිදේවා, සැපවත් වේවා. ඒ හැම දිනාටමත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකින්නට මේ පින වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. ඒ වගේම මේ පින්කමට එකතු වෙච්ච අපේ විමලාවති මහත්මිය, රත්නජෝති මහත්මයා, ඒ පවුලේ දරුවෝ චන්දන මහත්ම, සමීර මහත්ම, ඒ වගේම රසිකා දියණිය ඇතුළු ලේලිවරු, බෑනවරු, මුණුබුරු, මිනිබිරියෝ, මේ පැමිණි පොඩි දරුවෝ අද හොඳයි. දරුවෝ පවා හොඳට බණ ටික ඇහුවා. ඒ දරුවන්ටත්, ඒ වගේම මේ පැමිණි වැඩිහිටි හැම දෙනාටමත්, ඔබ හැම දෙනාටමත් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසීම පිණිසම මේ පින වේවා කියලා සතු හැමෝම දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසත්තා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසත්තා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසත්තා ච බුම්මට්ටා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. හැම දිනාටම තෙරුවන් සරණයි.